ලංකාවේ චිත්‍රපටයක එකම නළුවෙක් වැඩිම චරිත ගානක් රඟපෑවේ මොන චිත්‍රපටයේද කියලා අහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඩබල් ඇක්ටිං කරපු චිත්‍රපටය තියෙනවා, ට්‍රිබල් ඇක්ටිං තියෙනවා. වැඩිම වාර ගානක් වැඩිම චරිත ගානක් රඟපාපු චිත්‍රපටය මොකක්ද? මේ චිත්‍රපටය ආවා සොයා ආදරේ ඇන්තනි සී පෙරේරා. මේ චිත්‍රපටයේ ජොන්සන් පවුලේ තාත්තා සීය අම්මා පුතා ඔක්කොම චරිත පහක් රඟපෑවා. මේ චිත්‍රපටයේ එන ජොන්සන් පවුලේ කතාන්තරයට. හැබැයි ආවා සොයා ආදරේ කියන්නේ ජොන්සන් පවුලේ චිත්‍රපටය නෙවෙයි. ඒක ජොන්සන් පවුල කියන්නේ චිත්‍රපටයේ දෙන අතුරු කතාවක්. චිත්‍රපටයේ තිබුණේ ආවා සොයා ආදරේ කතාවට තිබුණේ ධනවත් තරුණයෙක් වෙච්ච ගාමිනිත්, ඒ වගේම ඔහුගේ පියාට අයිති වතු යායේ කිට්ටුව සේවය කරපු කෙනෙක්ගේ දුවෙක්කු නිලන්ත කියන දුප්පත් කෙල්ලත් එක්ක තිබිච්ච ප්‍රේම කතන්දරය. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙම අපුතු ලස්සන ජවනිකාවකින් ස්ලෝ මෝෂන් ෂොට් එකක ගාමිනිත් මාලිනිත් දුවගෙන එන ෂොට් එකක. මේ චිත්‍රපටය ලෙනින් මොරායස්ගේ චිත්‍රපටයක්. වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස් හදපු චිත්‍රපටයක්. සරත් රූපසිංහ තමයි නිෂ්පාදනය කළේ. හැබැයි ඒ වගේම ලෙනින්ගේ සිනමාවේ වෙනසක් වෙනවා මේ චිත්‍රපටයෙන් පස්සේ. මේ චිත්‍රපටයේදී ඔහු එතෙක් හිටපු සංගීත අධ්‍යක්ෂකවරයා වෙනස් කරනවා. ඔහු කියනවා සරත් දසනායක. මේ ගැන සරත් දසනායක කියනවා සරත් දසනායක ගේ නිෂ්පාදකවරුන්ගේ ඌමනාවට. නිසා මුලින් ලෙනින් නේතරම් කැමති වෙන්නේ නැහැ. ලෙනින් මියසික් කරන්න කරන්න හරියට වද දුන්නා කියලා දවසක් සරත් දසනායක බොහොම සතුටෙන් හිනා වෙමින් කිව්වා. ඒ වද දුන්නේ හොඳ යමක් කරවා ගැනීමට. මොකද ඔහු කරපු ඒවා දැකලා තිබුණා. ඔහු තමන්ට ඊටත් වඩා මහන්සි කරවා ඉවුවයි කියලා ගීත හදන්න. ඉතින් උදාහරණයක් හැටියට කිව්වොත් මේ චිත්‍රපටයේ එන රොන්සයා පියඹන සමනලියක ගියන ගීතය සම්පූර්ණම දවස් එකහමාරක් විතර එක දිගට ගීතය පටිගත කිරීම සඳහා කටයුතු කරා කියලා ඒ දවස සරත්දසනායක සංගීතවේදියාණන් පෞද්ගලික කතා බහකදී කියාගෙන සිටියා. මොන වුණත් එය ඔහුටත් ලොකු චාන්ස් එකක් වුණා. මොකද ඔහුගේ ලොකු බ්‍රේක් එකක් බවට පත් වෙනවා මේ ආවාසය ආදරේ චිත්‍රපටයට සරත් දසනායකව තෝරා ගැනීම. චිත්‍රපටයේ තිබුණේ දුප්පත් තරුණියත් ධනවත් තරුණයත් අතර තියෙන ප්‍රේම කතාවක්. හැබැයි ලෙනින් මේ චිත්‍රපටය වෙනත් හින්දි හෝ වෙනත් චිත්‍රපටයක් අනුකරණය කරන්නේ නැතුව හදපු චිත්‍රපටයක්. ඒ වගේම චිත්‍රපටයේ නම ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කරපු සුදුදුව චිත්‍රපටයේ එන ආවා සොයා ආදරේ කියන ගීතය අනුව තමයි යොදාගත්තේ. ලංකාවේ චිත්‍රපටයකට ගීතයකින් වෙනත් චිත්‍රපටයක ආපු ගීතයකින් යොදාගත්තු දෙවැනි අවස්ථාව තමයි මේක. ඊට කලින් ආදරේ හිතනවා දැක්කම මේ පාර ආවා සොයා ආදරේ. කොමුණත් ලෙනින්ගේ සිනමාවට ආවේනික සියලු අංග ලක්ෂණ මේ චිත්‍රපටයේ තියෙනවා. හැබැයි වෙන චිත්‍රපටවල වගේ ගාමිණී සූර සටන්කරුවා බවට පත් නොවී ප්‍රේමවන්තයා බවට පත් වෙනවා. මේ චිත්‍රපටයේ එන මුල් ජවනිකා පෙළේ ගාමිණී මෝටරත් ඕපන් චිප් එකක් එලෝගෙන එන ඇවිල්ලා යුවතිව හම් වෙන ජවනිකා. ඊට පස්සේ අපි කාලේ චිත්‍රපටි රාජ්‍යකම ඒ විදිහටම දැක්කා. හැබැයි කළු සුදුරූ පරාමුවට ලෙනින් මොරායිස් කරපු ජීවය වෙන කාටවත් කරන්න බැරි වුණා කියන එක නම් කනගාටුවෙන් වුණත් කියන්නට ඕනේ. ඒ හින්දා තමයි ඔහු වෙනින් කවුරුත් නොවෙයි ලෙනින් මොරායිස් බවට පත් වෙන්නේ. මේ චිත්‍රපටයේ ගීත අදට ජනප්‍රියයි. මොකද ලෙනින්ගේ චිත්‍රපටයේ මුල් වතාවට ස්වතන්ත්‍ර ගීත ඉන්නේ මේ චිත්‍රපටයේ. මේ චිත්‍රපටය ගැන නිෂ්පාදක සරත් රූපසිංහ කියනවා මේ චිත්‍රපටය හැදුවේ ඇස සතුටු කරන අතර හදවතට තට්ටු කරන කතාවක් වෙනුවෙන් කියලා. අපේ සිනමාවේ හිටපු ඉතාම චිත්‍රපට වෙනුවෙන් බොහොම ආදරය කරපු නිෂ්පාදකවරුන් අතර එක්කෙනෙක් තමයි සරත් රූපසිංහ. නිල රූපසිංහ සහෝදරය. ඔව අද අපතර නැහැ. මේ චිත්‍රපටය ගැන කියද්දී ඔහු ගැන අපිට සිහිපත් කරන්නට ඕනේ අධ්‍යක්ෂක ලෙනින් වගේම. අවසය ආදරේ ඔහු හදපු තුන්වැනි නිෂ්පාදනය, සරත් රූපසිංහ නිෂ්පාදනය කරපු තුන්වැනි චිත්‍රපටය. ඒ විතරක් නෙමෙයි මේ චිත්‍රපට සියල්ලම අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායිස්. චිත්‍රපටයේ කතාව, තිරනාටකය, කැමරා කරණය සහ අධ්‍යක්ෂණය ලෙනින් මොරායිස්ගෙන්. නිෂ්පාදනය සරත් රූපසිංහගෙන්. සංස්කරණය කළේ බර්නාඩ් රෙජිනෝල්ඩ්. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. චිත්‍රපටයට ගීත නමයක් ඇතුළත් වුණා. ලෙනින්ගේ චිත්‍රපටයක වැඩිම ගීත ඇතුළත් වුණේ මේ චිත්‍රපටයේ. යෞවන වසන්තයේ උදාවි එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. කරුණාරත්න අබේසේකර රචනා කළා. ආදරයේ මාලිගයේ රූ එච්.ආර්. ජෝතිපාල ගායනා කළා. ධර්මසිරි ගමගේ රචනා කළා. එච්.ආර්. ජෝතිපාලයන්ම ගායනා කරා කරුණාරත්න අබේසේකර ලියපු ගීතයක් කවුදෝ කවුදෝ සෙව්වේ. ලතා වල්පොල ගායනා කළා.
කරුණාරත්න අබේසේකර රචනා කරපු මා සැඩ සුළඟ කැමැති වී කියන ගීතය. ජෝතිපාලයන් ගායනා කළ ඒත් කරුණාරත්න අබේසේකර ලියපු ගීතය ජීවන මාවත හිමි කුළුණක් කියන ගීතය. ලතා වල්පොල ගායනා කළ සොයා සොයා යමි දැකුමට සැබෑ ආදරේ කොයිබද ඇත්තේ ලතා වල්පොල ගායනා කළ. කරුණාරත්න අබේසේකර ලියපු තවත් ආම ජනප්‍රියච්ච ගීතයක් වුණා ජෝතිපාල සහ අංජලින් ගුණදලක ගායනා කරපු රන් මසු රන් කිරි ගරුඬ තලාව කියන ගීතය. ලතා වල්පොල ගායනා කළ රොන් සොයා පියම්බන්න සම්මන්න ලියක් වශයෙන් ළඟට එම්.එස්. ප්‍රනාන්දු ගායනා කළ ඇන්ජලින් ගුණදලිකත් එක්ක ඒත් කරුණාරත්න අබේසේකර ලියුවේ රෝසමලි මගේ චූටික්කී කියන ගීතය. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ ධර්මසිරි ගමගේ, සාහිත්‍ය අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් ග්‍රෙගරි, විෂය නිරූපණය කළේ කේ සුබ්බු, කලා අධ්‍යක්ෂණයෙන් ජේ ඒ වින්සන් දායක වුණා, සටන් අධ්‍යක්ෂණයෙන් බන්දු මුණසිංහ දායක වුණා, නඩුම් අධ්‍යක්ෂණය කළේ රොනල්ඩ් ප්‍රනාන්දු, නිෂ්පාදන කළමනාකරු කරුණාදාස පෙරේරා, නිශ්චල් ඡායාරූප වී සිව සුබ්‍රමණියම්, චිත්‍රපටයේ රසානාගාර අධිපති එස් තිරුණාවකරුසු, ශබ්ද පරිපාලනය කේපීකේ බාලසිංහම්. විජය ස්ටුඩියෝගේ තමයි මේ චිත්‍රපටය සූපගත කිරීම කළේ. ගාමිණී ෆොන්සේකා, මලනී ෆොන්සේකා, ඇන්තනි සී පෙරේරා, එච්.ඩී. කුලතුංග, ලලිතා අල්මේදා, රිටා රත්නායක, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, හෙක්ටර් සිල්වා, E.M.P. බණ්ඩාර, ලිලියන් එදිරිසිංහ, සුනිලා ජයන්ති, අලෝසියස් අප්පුහාමි, හෙක්ටර් සිල්වා, රොනල්ඩ් ෆොන්සේකා මේ සිනමාකෘතියේ චරිත නිරූපණය කළා. එච්.ඩී. කුලතුංගගේ සිනමා රංගන ජීවිතයේ ඉතාම දක්ෂ රංගපෑම් කරපු චිත්‍රපට හැම එකකම වගේ හෝ තාම දක්ෂ රංගපෑම කළ මේ චිත්‍රපටය හෝ ඉහලින්ම රඟපාපු චිත්‍රපටයක්. ගාමිණී මාලනී ජනප්‍රියම යුගයේ ආපු මේ චිත්‍රපටය ඉතා සාරතකව තිරගත වුණා. මරදානි ගාමිණී වැල්ලවත්තේ සැෆයර්, වැල්ලම්පිටිය රුක්මණි මහනුවර වෙම්බලි මීගමුය රාජ්, මොරටුවේ මානෙල් මහරගම අනුෂා, ගාල්ලේ ප්‍රින්ස්, මාතර ස්කේ, ගැගලේ ඡායා, වත්තල සමුද්‍ර ඇතුළු සිනමා ශාලා 19 තිරගත වුණා. මේ චිත්‍රපටය මරදානි ගාමිණී සිනමාහලේ දවස් 55ක් සාර්ථකව තිරගත වුණා. අම්පාරේ විජය සිනමාහලේට වඩා තිරගත වුණා දවස් 69ක්. ලෙනින් මොරයිස්ගේ චිත්‍රපටය සම්බන්ධයෙන් අද අපි විශාල අවධානයක්කම කරනවා. සිනමා ජනාකර්ෂණීය සිනමාවේ ලෙනින්ගේ සලකුණ අද බොහෝ විද්‍යාර්ථීන් විමර්ශනය කරන්නට භාර අරගෙන තිබුණා. හැබැයි ලෙනින්ට ඒ අවධියේ හිටපු ඇතැම් විචාරකයන් කිසිසේත්ම සමාව දුන්නේ නැහැ. ලෙනින් කරපු කවර දෙයක් වුණත් ඔවුන් ප්‍රතික්ෂේප කළා. චින්තන ජයශ්‍රී බන්දෙක්. ඔහු මෙන්න මෙහෙම ලියලා තිබුණා. ලෙනින් මොරයිස් නම් මේ නරවලින් ගොඩ එන්නේ නැත. ඔහු හැමදාම වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරයිස් මේ. මෙවැනි අධ්‍යක්ෂකවරුන්ට සිනමාව කියන්නේ මොකක්ද යන අවබෝධයක් ඇති බවක් නොපෙනෙන ලෙනින් මොරයිස් චිත්‍රපට හදන්නේ සයිවර් කඩවල සම්භාරුහොදි හදනවා වගේ. සම්භාරුවට නොදමන මල ජරාවක් නැත. ලෙනින් මොරයිස් චිත්‍රපට හදන්නේ මේ ලෙසටමය. මේ චිත්‍රපටයේ ආරම්භයේ සිට තුවාල ගොඩකි. අන්තිමේදී ගාමිණිට හැදෙන්නේ තුවාලයකි. ඔහු තුවාලය පිටින්ම දුවයි. මේ තුවාලය මුළු චිත්‍රපටයේම සංකේතයක් වෙනි. චිත්‍රපටයේ නරඹා යන අය යා යුත්තේද මේ තුවාලය සමග. හැබැයි එහෙම කිව්වට ආවාසය ආදරේ හොඳට කිව්වා. ඒකේ කියනවා සරත් දසනාගේ හින්දි තනුවට ආසන්න ගීතණු නිර්මාණය කර තිබේ පසුබිම් සංගීතයක් නැත කියලා. හැබැයි ලෙනින්ගේ සිනමාව ඒ තරම් පහදද නැත්තම් වර්තමානයේදී ලෙනින්ගේ සිනමාව ගැන විමර්ශනය කරන්නට බොහෝ දෙනා සරසියන්නේ ඇයි? ලෙනින්ගේ සිනමාව ගැන පොත් ලියවෙන්නේ ඇයි? එලවයිලව පහර ගැහුවද නැත්තම් ලෙනින්ලාගේ සිනමාව වටහා ගන්න ඕනට හැකියුනේ නැද්ද? අවුරුදු ගානකට පස්සේ අහන්න තියෙන ප්‍රශ්නේ අන්නේ.